හෙල්ලෝ ඇවාන කම්බක්මයි චනල් ඉතින් ගෝජස් ලේඩිම ගට් චනල් එක ඔල හමෝමගර කාදරම් පිළිගන්නවාඒ වගේ මතක් කරවා මගේ චැනල්ලකට ඔයා අලුත් කැනෙක් නම් දැම ගිහිල්ල ගෝජස් ලේඩිම ග් චනලක සබස්කරයිබ් කරලා එයා පැති තින බෙලායිකරන්න එකක්ත් අමතම නොකර ලි කරලා ලස්සන වෙන මාන්තක එකතු වෙන්නේ කියලා ඉති වෙද වගේම ලස්සනවැන කියාදදින විඩේ. තමයි යාල වෙනෙන් අරගනාවේ වීඩියගට ගීල බලමු ඕයාල වෙනෙන් අද මමකක්ද අරගනාව කියලා. ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි කොන්ඩ යනයක. මොන හෙයාල්ලක ගෑවත් මොන හයාමාස් එක ගෑවත් කොණ්ඩ යනවා කියන එක ප්‍රඩක්ටල තින ප්‍රශ්ණයක් නෙමයි සහර වෙලාවට අපි කරන අයපත් පුරදුදුවල ප්‍රශ්නයක්වෙන්න පුළුවන්. ඉතින් මම කලින් මීඩියෝසල කියලා දිල්ල තියෙනවා අපේ කෝඩෙට අපේ ඇතිම සිද්ධ වෙන වැරදිමනාද කියලා ොඩ යන්න කොන්ඩ ගට ගහන්න කොන්ඩි පලුන්දවෙන්නගේ දෙේවල් වලට. ඉති මංහිතුවා කොන්ඩ යන්න තවත් බලපාන ප්‍රධානම හේතුවක්කන මේ ශම්පු කන්ඩිෂන හරියාආකාර විස නොයදීම නැත්වන අතුර විා ගැන ගලත් එකක කතා කරල ඔගලංව දනවත් කරන්න. ඉතින් මේ ශෑම්ප කන්ඩිෂන හරිටම භවිතා කරන්න කොහමද කියලා ඔයාලට මේ වැඩියක හරත් දැනගන්න පුළුවන් ඇතකරවාර පුළන් ආයකරන වරද ආයත් නොකරයන්න. ඉතින් බීඩේර ගිල්ල බලම ය ෂම්ප ක්‍රිෂන හරම සිදකරන්න ොමල න්නට කොයිම ලාකක් ශෑම්ප කඩිෂන ප්ලයිරන්නේ නෑ ඉතින් මේ තියෙන මගේ කාලප ප්‍රටක්ෂන් කන්ඩිෂණය එක මුලින්ම කරන්න අපි කඩිෂනයක ඇප්ලයි කරන. ඉතින් මේක තමයි හරිම ක්‍රමය අපි ශෑම්ප කඩිෂණ කරන්න ඕන. ති කොඩ මේ දියට දිග කෙනෙක් හෝ කොට කෙනෙක්නම් කෝඩේ මැදසිට තමයි කඩිෂණ පහල කොටසට වෙනක් ඇප්ලයි කරන්න ඕන කොයිම වෙලාවකත් හිස්කලට කඩිෂන අපප්ලයි කරන්න එපයිතින් එහම ඇප්ලයිර කෙනෙක්නම් අද ඉඳල ඔයායට පුළුවන් ඒ ක්‍රමය නවත්වලා මේ විදියට හරික්‍රමය අනුගමනය කරන්න. ඉතින් කොඩිෂන අපප්ලයි කරලත් කොයිම ලාවගින් වැඩි කොයි වෙලාකත් වැඩි පීඩනයක්දලා කොඩිෂනා ප්ලයි කරන්න පැදි මේ වගේ රෝල් කරන ආකාරිී තම මුරුදුව ඕඩ් පුළුවන් කඩිෂන අප්ලයි කරන්න ඉතින් මේ තියෙනෙ මම පවිච්චි කන්න ගානය ෆෘට්ටික්ස් මේ ශම්පක මේ දවස්සලම ගොඩා කාසාාවෙන් පාවිච්චි කන ෂම්පයක ඉන් දැන් අලට පේ ති ක ඩිෂ ප්ලයි කරට පස්සෙ කොහමද මගේ කෝඩ යෙන කියල. කන්ඩිෂන පි ඒවිදට ඇප්ලයි කරන්න කොන්්ඩේ අගිසි පැලනයක කෝඩ වියලනයක වලක්කෝ ගන්න. ඉතින් දැන්මේ මොම පෙන්නන්නේ ගනේ ශෛල්ලක පාවිච්චි කර මගේ කොඩ නාන වෙලාවටත් යන ප්‍රමාය දැ ලාගන්න ඉති ඔලට දැන් පේන ැතින කනේශෝහි ලප්ලයි කරලා කොඩ හක්වත් ගැලවේ නැති හැටි ඉති නාලා ඉවර වෙන කොට නම් කොන්ඩගස් දාහයක් විතර ගැලවිලා ගීලතින ඒ සාමානයෙන් හැමෝටම සිද්ධ වෙන දෙයක් අපි නාලා වතුරවලට ශැම්පවල්ට සේදිමට ලක්වුණාම යන කොඩ ගස් දායපාලො මිසාක් හවරු නාන් කොඩ න්නේ නහ නශ ඔල්ලක පවිච්චි කරන්න ගත්තට පස්ස. ඉතින් මගේ කොන්ඩට අවශ්‍ය ප්‍රමාණයට මං මේ විදිරට ශැම්ප අර ගන මගේ හිස්කාබලට විතරයි ඇප්ලයි කරන්න. කොයිම වෙලාකත් හිස්කාබල සිට කෝඩේ අගිස දක්වාම ශැම්ප ඇප්ලයි කරන්න පයිති එක අපි අතින් වෙන ගොඩාක් නරක පුරුද්ද. මේ විතර සමයි අප ශැම්ප කඩිෂන ඇප්ලයි කරන්න ඕන හරිම ක්‍රමය කිඩිෂන ප්ලයි කරන විදල දැක්කන්නේ මේ දීන ැම්ප ඇප්ලයි කරන විද. ස්කබලට පමණක් යොදා තමයි ශැම්ප ඇප්ලයි කරන්න ඉතිං අඩු පීඩනයක් යොදල තමයි යාගේ හිස්කබල තින කුණුදෝවිලි අයිංකරගන්න ඕනේ මොකද කිව්වෝ අපේ හිස්කබ්ලට සම්බන් වෙලා තියෙන්නේ අපේ කොන්ඩ ලාබාලතම කොටස.ඉතිං එතකොට අපේ කොන්ඩ ඉක්ම නිම කැඩීයන්න බලපාන ප්‍රධානතම දේ තමයි ශැම්ප කරලා කුණු දවි ඉවත් කරන්න කියලා ඉතාමත් හයියෙන් කොන්්ඩේ පිරිමදිනයක. ඒ වගේම තමයි ගොඩක් ෂැම්ප කොන්ඩට යොදන්නත් එපා. ගොඩක් අය දෙපාරක් තුම් පාරක්විතර ශැප කරන්නා කොන්ඩ සුවඳ වෙන්න කියලා කොන්ඩ කුුණුද විලිගිය නහැකිි ඉතිං ඒ එකත් හරිම වැරදි පුරොද්ද කොන්්ඩට එක පාරක් විතරක් ශැම්ප කිරීම හොඳටම ප්‍රමාණවත්. ඉතිං ඔය ඔල් ලැප්ලයි කරලා හින්දල නාන කෙනෙක් නම් ඔයා අනිවාර්යම ශම්භාවිතා කරන්න ඕනේ. ඒමනත්තම් හ සතිරදවස් හතරක් විතර නාන කෙනෙක්නම්. ඔයාට පුළුවන් දවසක් ඇර දවසක් ශම්පභාවිතා කරන්න. දැම්ම පේනවත් වගේ කොන්ඩ මැදකොට සිදල අගිස කොටසට වනක ම කොඩිෂන ඇප්ලයි කරලා තිබුණ නිසා යත් ම ඒ කොටසට ෂැම්ප ඇප්ලයි කරන්න. ඉති අප සැම්ප ප්ලයි කරන්න හිස්කබලට විතරයි, කඩිෂන ප්ලයි කරන්න කෝඩ ැදකොට සිදල අවසාන කොඩස විත්තරයි. මේමගේ අඩු තෙරපුමොකින් මං මගේ කොන්්ඩේ හිස්කබල තියෙන කුණුදූ විලි ඉවත් කරගන්නවා ඉතින් සෝධද්්‍යත් මේ වගේ හිතාමත් අඩු පේඩනයක් යොදල තමයි කොන්ඩ සේදීමකට ලක්කරන්න ඕන. නමුත් කෝඩේ රැඳදිලතියන හිස්කබල රැඳිලතියන ශැම්ප කඩිෂන හොඳින් ඉවත් කිරීමට මෙතැනදි වගබලාගන්න නඕන. කෙන්ඩිෂන ඇප්ලයි කරල සෝද්දිත් කැඩිෂණටික ඉතාමත් හොඳින් ඉවත් කරගන්න වගේම ශම්පෝ අයිංකරදිී හිස්කබල තියෙන ශැම්පෝ ඉතාමත් හොඳින් ඉවත් කර ගන්න මේ විදිට අඩු විදිට කොන්්ඩි තියෙන ශැම්පෝ කඩිෂණ අඩුවෙන් ඉවත්කරොත් කොයිම වෙලාවකත් ඒක කොන්ඩට ඉතාමත් හොඳ දෙයක් නෙමේ හරිම නාරක දෙයක් එතකොට තමයි අපේ කොන්්ඩ ඉක්ම නිින්ම කැඩෙන්න්න පළොඳ වෙන්න බලන්නේ. නාල ඉවරුුණට පස්සේ කොන්්ඩ තියන වතුර ටික මෙන මේ විදියට ඇතිල්ලීම මගින් එකයන්නේ ගුලියක් ආකාරයට අත මිටට අර ගැන මෙම මිරිකා දැමීම මගින් වාට පුළුවන් කොන්ඩ තියන වතුර ටික හරිම ඉක්මනින් ඉවත් කර ගන්න සහ නිවරධ්‍යාකාරයට ඉවත් කර ගන්න. දැම් මම කරන්නේ හෙයා ද්‍රයරක භාවිතා කරල මගේ කොඩ වේල ගන්නන්නේ එක හෙයා ්‍රායක භාවිතා කරන එක හරිම නරක පුරද්දක් නමුත් ඉතින් පිටරට ජීවත් වෙනකොට. සිීහිත කාලෙ දිනං අනිවාර්රම හෙයාඩ්‍රෑයරක භාවිතා කරන්නම වෙනවා ඉතින් බාල ඇබැ ඉන්නකටත් මගේ දිකට තිබුණ කොන්න කොඩට ක පපන්නන්නේ වෙච්ච එක හෙතුවක් තමයි හයාඩ්‍රෑරක භාවිතා කරන්න උන්න ඒ සහ දිගට තිබ්බ කොන්්ඩට හඩ්‍රෑරක භාවිතා කරන්න තිබුණු අපහසුකම මොකද කොන්ඩ වේලගන්න බැරිකම හෙයාඩ්‍රෑරක පාවිච්චි රද්දි එකෙන් වෙන හානය දන්න නිසා හම ඔන්න ම කොන්ඩ කොට කැප්ේත් ඒ හේතුව නිසා. තින් මෙවිදිර කොන්ඩට ටික් ඇතින් තමයි හයාඩ්‍රෑර කොයා අල්ලන්න ඕනෙ. ඉතින් සභාවිග හිරවලින් සහ ටවල් ඩ්‍රයිකිරීම මගිෙනුත් ඔයාට කොණ්ඩේ වේලගන්න පුළුවන් මමනරැකමන් කරාන සභාවික හිරුවලිය සහ අවල් ද්‍රයිකිරීම තමයි වඩාත් යෝග්‍ය කියලා. ඉතින් ඔන්න ඔය දියට තමයි හරියාකාරව ශම්ප ක්‍රඩිෂණ කරලා කොන්්ඩ අපි රැක බලාගන්න ඉතින් වලද පේන ඇති ශම්ප ක්‍රඩිෂණ කරාට පස්සේ. කිසිම ගැටගැහෙන් නඇැතුව අපේ කොන්ඩ මේ විදියට පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් කායට නෑවට පස්සේ කොන්්ඩ වේලගතරත් පස්සේ මේ විදිර කොන්ඩඇල්ල බලද මෙහෙම කරන්න බෑ. තක් වෙන එක අන්නේෙ කොන්න ගැට හිටල්ලතිවා ඒ ගැට හිටින ප්‍රධානතම හෙතුෝ තමයි අපි නිසියාකාරව සම්බෝනොකීම සහක නිිෂණ නොකිරීම. ඉතිං ඒ ඇන වාලදම් විඩයකෙන් හුදටම පේනති හමද හරියාකාර අපි ශම්පකනිෂණ කරන්න කියලා. ඉදිං ඒ වගේම තමයි ඔයා හෙඩ්‍රයිර පවිච්ි නොකර ට්‍රවර් ්‍රරයි කරන කෙනෙක්නම් ටවල් එක ගොඩක් තදිින් හිස කෙසල්ට යට ගහන කනම්ම අනුමත කරන්න නැහ ඔයාට පුළුවන් ටවල් එකේ යාන්තමට මෙවිදිට තෙත ඉවත් කරගන හොඳ අව්ව තියන්තනක පොඩක් කොන්ඩ වේලනකක් ඉන්න නත්නම් අර මම කියදුන්න විර පොඩක් ඇති කොන්ඩට ඇෑතින් හයාඩෑරකාල්ල කොඩ වේලගන බලධින් පිටරට ඉන්න අටනම් ොඩක් දුරට හැයාර්ෑරකා පාවිච්චි කරන්නම වෙනවා. ඉතින් ඔන්න එවිට තමයි කොඩ හරිකාරව ශම්ප කරන්න කිනිිෂණ කරන්නේ වේ ගන්නේ. ඉතින් මං හිතනනා ආල්ලට කිසිම ගැටලුවක් නැතිවෙන විදදිරට වීඩේක පහැදිලිවෙන්නදි කියලා මොකක් කරිගැත්ලුවක් තිබොත් අනිවාර්යම කමෙන් කරන්න කියල ඉල්ලලා මඟද සමහරක් දෙවල් කියන්න මිස් වෙලා තියන්න පුළුවන් ඉතින් ඒ කොයාලට හිදන තොවැඩමෙන් ගැත්ලූත් තියෙනවා මෙතන මොම කිව් ැහැේ ද කියලා ඔට පුරා අනිවාරයම කමෙන් කරන්න ඉතින් මං හිතන ේඩකාවාට ගොඩක්්‍රෝචනත්ත නැති කියලා. ප්‍රෝජනත්තුනාන.නිවාර්ම මගේ විඩියට ලයි එකක් දෙන්න කමෙන් කරන්න ශයා කරන්න. අනිවාර්ම චනලක සබස්්‍රයිබ් කරලා හපජතින ෙල්ලායි කරන්න එකත් ලික් කරල තියා ගන්න. එතකට ම විඩිය එකක්ද අපපු ගම හලට බලාගන්න බළුව. ති මංවිත ලම විඩිය ගොඩ ැ ොයි කරන්න තික දනමට දක් ගන්න ති කියලා ඉතින් තවත්ලස්සන ඩිය එකක් කරගෙන අයත් තාල හම්මවෙෙන්නක අදත ගිහි එන්න සුබතමස බයි.